හයි කොහොමද ඉතින් ඔන්න අලුත් වීඩියෝ එකක් අරන් ආවා ඔයාලා ගාවට අද වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙන්න යන්නේ තමන්ගේ රහස්‍ය ප්‍රදේශයන් වල අනවශ්‍ය රෝමයන් කොහොමද ඉවත් කරගන්නේ කියලා මොනවාද තියෙන විවිධ ක්‍රමවේද සහ කොහොමද මොන මොන ස්ටයිල්ස් වලටද අපිට මේ දේවල් කරන්න පුළුවන් කියලා තමයි අද ඔයාලව මම දැනුවත් කරන්න යන්නේ එහෙනම් ගිහලා බලමු මොනවාද මේ විස්තර කියලා කලින්ම ඕගොල්ලන්ට කියන්න ඕන දෙයක් ඇවිල්ලා මේ ප්‍රයිවට් ඒරියාස් වල එන අනවශ්‍ය රෝම ඉවත් කරනවා කියන එක ඒක මස්ට් එකක් නෙමෙයි. කියන්නේ අනිවාර්ය දෙයක් නෙමෙයි. ඒක පර්සනල් චොයිස් එකක්. ඒක පුද්ගලයාගෙන් පුද්ගලයාට තමන්ගේ කැමැත්ත පරිදි සිද්ධ වෙන දෙයක්. ඉතින් ඒක අනිවාර්යෙන්ම මතක් කරන්න ඕනේ. මොකද ගොඩාක් දෙනෙක් හිතනවා මේක මේ අනිවාර්යෙන් කළ යුතු දෙයක් කියලා එහෙම දෙයක් නෙමෙයි. හරි. එහෙනම් දැන් අපි බලමු සාමාන්‍යයෙන් මේ අනවශ්‍ය රෝමයන් ඉවත් කරගන්න විවිධ ආකාර තියෙනවා. විවිධ ආකාර කියන්නේ අපි පාවිච්චි කරන ටෙක්නික්ස්. හැබැයි ටෙක්නික්ස් වලටත් අමතරව මේ එක එක ස්ටයිල්ස් උත් තියෙනවා. ඉතින් මේ කොටස් දෙක ගැන තමයි අද අපි විස්තරාත්මකව කතා කරන්නට යන්නේ. ඉතින් අපි ටෙක්නික්ස් ගැන කතා කරොත් ඔයාට පුළුවන් ඔයාගේ ප්‍රයිවට් ඒරියා එක ෂේව් කරන්න, ඒත් එක්කම වැක්ස් කරන්න පුළුවන්, ඒත් එක්කම ඉලෙක්ට්‍රිකල් ට්‍රිමර් එකක් පාවිච්චි කරන්නට පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාට පුළුවන් නෝමල් කතුරක් අරගෙන ට්‍රිම් කරන්න පුළුවන්. ඉතින් මේ වගේ විවිධ ටෙක්නික්ස් පාවිච්චි කරන්න පුළුවන් ඔයාගේ ප්‍රයිවට් ඒරියා අන්වොන්ටඩ් හෙයා ඉවත් කරගන්න. ඉතින් මීටත් අමතරව සාමාන්‍යයෙන් විවිධ ස්ටයිල්ස් තියෙනවා ඔයාට මෙතන කරන්නට පුළුවන්. සාමාන්‍යයෙන් අපි බ්‍රසීලියන් කියලා කියනවා. බ්‍රසීලියන් ස්ටයිල් එක කියලා කියන්නේ අපි සම්පූර්ණයෙන් උඩ ඉඳන් පහළ ඇතුළට වෙනකම්ම හැමදේම ඉවත් කිරීමට අපි කියනවා බ්‍රසීලියන් ටෙක්නික් එක කියලා. ඊට පස්සේ ෆ්‍රෙන්ච් බිකිනි කියලා කියන්නේ ෆ්‍රෙන්ච් බිකිනි ස්ටයිල් එක කියලා කියන්නේ සාමාන්‍යයෙන් ඔයාලට පුළුවන් මෙන්න මේ වගේ මැද ලෑන්ඩින් එකක් නැත්නම් ඔයාට කැමති ඩිසයින් එකක් මේ වගේ මැද තියලා ඉතුරු ටික සම්පූර්ණයෙන් ඉවත් කරගන්නට. ඊට පස්සේ ඊළඟ ස්ටයිල් එක තමයි මෙන්න මේ බිකිනි ස්ටයිල් එක කියලා කියන්නේ. ඉතින් බිකිනි ස්ටයිල් එකේදී ඔයාට පුළුවන් ට්‍රැන්ගියුලර් ෂේප් එකේ මේ වගේ උඩ පෝෂන් එක මේ විදිහටම තියලා එතනින් එහාට පහළ කොටස සම්පූර්ණයෙන් අනවශ්‍ය රෝමයන් ඉවත් කරගන්නට. ඉතින් මෙන්න මේ වගේ විවිධ ස්ටයිල්ස් ඔයාට තෝරගන්නට පුළුවන් තමන්ගේ කැමැත්ත පරිදි කොයි ආකාරයටද මම මගේ අනවශ්‍ය රෝමයන් ඉවත් කරගන්නේ කියන එක. හරි. දැන් එහෙනම් ගිහිල්ලා අපි බලමු ඉන් ඩීටේල් කොහොමද මේ අනවශ්‍ය රෝමයන් ඉවත් කරගන්නේ සහ මේවල මේ විවිධ ක්‍රමවල තියෙන වාසි අවාසි තත්ත්වයන්. ඉස්සලම අපි කතා කරොත් එහෙම ෂේවිං ටෙක්නික් එක ගැන. ගොඩක් ලංකාවේ කාන්තාවන් මෙන්න මේ ෂේවිං ටෙක්නික් එක තමයි පාවිච්චි කරන්නේ. ඉතින් ඔයා අනිවාර්යෙන් සැලකිලිමත් විය යුතු කරුණු කිහිපයක් තියෙනවා මෙන්න මේ ෂේවිං ටෙක්නික් එක පාවිච්චි කරනවා නම්. ඉතින් අනිවාර්යයෙන්ම ඔයා සැලකිලිමත් වෙන්න ඕනේ හොඳ ෂාම්ප් රේසර් එකක් පාවිච්චි කරන්න. එහෙම නොවුනොත් ඔයාට ගොඩක් වෙලාවට ඔයාගේ හැම කැපෙන්න පුළුවන්. ඒත් එක්කම රේසර් බර්න්ස් වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඔයාගේ හැම ගොඩක් ඩැමේජ් වෙන්න පුළුවන්. ගොඩක් අර මලකඩ වගේ තියෙන නැත්නම් මොට්ට බ්ලේඩ් එකක් තියෙන රේස් එකක් ඔයා පාවිච්චි කරෝදී. ඉතින් හොඳ රේස් එකක් පාවිච්චි කරනවා වගේම ඔයා ෂේව් කරද්දී අනිවාර්යයෙන්ම ලුබ්‍රිකන්ට් එකක් පාවිච්චි කරන්නටත් ඕනේ මේ ප්‍රයිවට් ඒරියාස් ඔයා ෂේව් කරනකොට. මේකට හේතුවක් වෙනවා. විශේෂයෙන්ම මේ අපේ ප්‍රයිවට් ඒරියාස් වල හැම ගොඩාක් සිනිඳුයි. ඉතින් ගොඩක් වෙලාවට ඔයා ඩ්‍රයි ෂේව් කරන්න ගියොත් එහෙම ඔයාගේ හැම කැපෙන්නට තියෙන අවකාශය ඉතාමත්ම ඉහළයි. ඉතින් මේ නිසා අනිවාර්යයෙන්ම ඔයා ෂේවිං ෆෝම් එකක් හරි එමත් නැත්නම් ඔයිල් එකක් හරි මොනයම් හෝ ලුබ්‍රිකන්ට් එකක් ඔයා අනිවාර්යයෙන්ම පාවිච්චි කරන්න ඕනේ මේ වගේ ප්‍රයිවට් ඒරියාස් ෂේව් කරනවා නම්. ඉතින් සාමාන්‍යයෙන් ඔයා ෂේව් කරන කෙනෙක් නම් ඔයාගේ මේ ෂේවිං මෙතඩ් එක සාමාන්‍යයෙන් තියාගන්නට පුළුවන් උපරිම සතියක් සති එකහමාරක කාලයක් පමණයි. මොකද ගොඩක් වෙලාවට හැම මතු පිටින් තියෙන කෙස් ගහේ ප්‍රමාණය තමයි අපි කපලා ඉවත් කරගන්නේ. එතකොට සාමාන්‍යයෙන් කෙනෙක්ගේ කෙස් ගස් වල වර්ධන වේගයත් එක්ක තමයි තීරණය වෙන්නේ කොච්චර දවසක් අපිට නැවත ෂේව් එකක් කරන්න නැතුව ඉන්න පුළුවන්ද කියන එක. ඇතැම් අයගේ ඒ ග්‍රෝත් පැටර්න් එක ඉතා ස්ලෝ එකක් නම් එයාට සාමාන්‍යයෙන් සතියක් සතියකහමාරක් විතර ඉන්න පුළුවන්. හැබැයි ඉක්මනට ඉක්මනට වැවෙන කෙනෙක් නම් සාමාන්‍යයෙන් දවස් දෙක තුනක් යනකොටම නැවතත් ෂේව් එකක් කරන්නට සිද්ධ වෙනවා. ඉතින් ඒක ඇත්තටම ඩිපෙන්ඩ් වෙන්නේ තමන්ගේ හෙයා ග්‍රෝත් පැටර්න් එක අනුව තමයි.
ඉතින් ෂේව් කරන කෙනෙක්ට තියෙන්න පුළුවන් අවාසි සහගත තත්ත්වයන් මොනවද? ඉතින් ගොඩක් වෙලාවට මම කලින් කිව්වා වගේ ඉතා ඉක්මනින් මේක වර්ධනය වෙනවා නැවතත් ඒත් එක්කම කසන්න ගන්නවා මේක වැවෙනකොට ගොඩක් කසන්න ගන්නවා ඒත් එක්කම හරි ඉක්මනට අර රේසර්කට අපේ හැම කැපෙන්නට පුළුවන් ඉතින් රේසර් බර්න්ස් රේසර් කට්ස් වගේ දේවල් ඇති වෙන්න පුළුවන් ඒත් එක්කම ඔයා ගොඩක් වෙලාවල් වල ටයිට් අන්ඩර්ගාමන්ට්ස් අඳින කෙනෙක් නම් ෂේව් කරනවා නම් ඔයාගේ අනවශ්‍ය රෝමයන් ගොඩක් වෙලාවට ඉන්ග්‍රෝන්ස් ඇති වෙන්න තියෙන ප්‍රවණතාවයත් ඉතාමත්ම ඉහළයි. මීට අමතරව ඔයාට ෂේව් කරනවා වගේම තවත් ටෙක්නික් එකක් තමයි පේන්ලස් ටෙක්නික් එකක් තමයි මෙන්න මේ ඉලෙක්ට්‍රිකල් ට්‍රිමර් එකක් පාවිච්චි කරන්නට පුළුවන්. ඉතින් ඉලෙක්ට්‍රිකල් ට්‍රිමර් එකක් පාවිච්චි කරනකොට ඔයාට ඇත්තටම එතකොට කිසිම ලුබ්‍රිකන්ට් එකක් පාවිච්චි කරන්න ඕනේ අර ඩ්‍රයි ෂේව් කරනවා වගේ කරන්නට පුළුවන්. එතකොට ගොඩක් වෙලාවට ඔයාට බ්ලේඩ්ස් මාරු කරන්න වෙන්නේ නැහැ. කමට්‍රි මේක ගොඩක් දවසක් වට පාවිච්චි කරන්න පුළුවන් මේ වගේ වාසි සහගත තත්ත්වයන් තියෙනවා. හැබැයි අර ෂේවිං ටෙක්නික් එක වගේම මේකත් සාමාන්‍යයෙන් සති එකහමාරක් වගේ තමයි වාට තියාගන්නට පුළුවන් වෙන්නේ. නැවතත් මම කියනවා කලින් කිව්වා වගේ අර කෙනෙක්ගේ හෙයා ග්‍රෝත් පැටර්න් එක අනුව තමයි ඒකත් තීරණය වෙන්නේ. ඉතින් ඔයා චුට්ටක් සංවේදී සමක් තියෙන කෙනෙක් නම් ගොඩක් අර පේන් එක දරාගන්න අමාරු කෙනෙක් නම් වාට ඇත්තටම ගොඩාක් හොඳම ටෙක්නික් එකද වෙන්නේ මෙන්න මේ ෂේවිං ටෙක්නික් එක සහ ඉලෙක්ට්‍රිකල් ට්‍රිම එකක් පාවිච්චි කරන ටෙක්නික් එක. ඊළඟට ඔයාට පාවිච්චි කරන්න පුළුවන් තවත් ටෙක්නික් එකක් තමයි මෙන්න මේ වැක්සින් කියන මෙතඩ් එක. සාමාන්‍යයෙන් අපි ගොඩක් අන්වොන්ටඩ් හෙයා ඉවත් කරගන්න පාවිච්චි කරන ඉතාමත්ම හොඳ ටෙක්නික් එකක් තමයි මෙන්න මේ වැක්සින් කියලා කියන්නේ. සාමාන්‍යයෙන් වැක්ස් එකක් කරාම නම් ඔයාට සති 3-4 අතර කාලයක් නැවත වැක්ස් එකක් කරන්න නැතුව ඉන්නට පුළුවන්. ඉතින් වැක්සින් එකකදී ගොඩක් වෙලාවට ගොඩක් හොඳ ස්මූත් ෆිනිෂ් එකක් ගන්න පුළුවන්. ඒත් එක්කම හැමදේම ඉතා හොඳින් ඉවත් කර ගැනීමේ හැකියාව තියෙනවා. ගොඩක් අර ඉරිටේෂන්ස් නැත්නම් අර කසන සුළු ස්වභාවයක් එන්නේ නැහැ. මේ වගේ වාසි සහගත තත්ත්වයන් තියෙනවා. මීටත් අමතරව ඔයාගේ ඒ ඒරියා එකේ තියෙන මැරුණු සෛල ඉවත් කරන්නටත් වැක්සින් ටෙක්නික් එකෙන් ඔයාට පුළුවන් වෙනවා. හැබැයි වැක්සින් ටෙක්නික් එකෙත් අවාසි සහගත පැති තියෙනවා. ඉතින් ඔයා දන්නවා වැක්සින් ටෙක්නික් එකෙන් අපි සිද්ධ කරන්නේ සාමාන්‍යයෙන් වැක්ස් එක ගාලා ගලවද්දී අපේ රෝම කූපයේ මුලින්දම්ම තමයි මේක ගලවලා ගන්න. එතකොට චුට්ටක් වේදනාකාරී ස්වභාවයක් අනිවාර්යෙන් තියෙනවා. මොකද ගොඩක් අපේ ප්‍රයිවට් ඒරියාස් වල කලින් මම කිව්වා වගේ හැම ගොඩක් සංවේදී. ඉතින් මේ නිසාම ගොඩක් වෙලාවට වැක්සින් ටෙක්නික් එක පාවිච්චි කරනකොට ගොඩක් ලොකු පේන් එකක් තමන්ට දරන්නට සිද්ධ වෙනවා. මීටත් අමතරව මම කලින් කිව්වා වගේ අර ෂේවිං ටෙක්නික් එක වගේම තමයි ගොඩක් වෙලාවට මේ ඉන්ග්‍රෝන්ස් පවා ඇති වෙන්න හැකියාව තියෙනවා වැරදි පැතිවලට ඇද්දුතින්. ගොඩක් වෙලාවට මේ වැක්සින් බ්‍රසීලියන් එකක් හරි නැත්නම් මේ ප්‍රයිවට් ඒරියා එක වැක්ස් කරද්දි බිකිනි ඒරියාස් නම් තමන්ට තනියම කරගෙන යන්න පුළුවන්. හැබැයි ගොඩක් වෙලාවට ඔයා බ්‍රසීලියන් එකක් වගේ කරනවා නම් ගොඩක් හොඳයි ඔයා බියුටි පාර්ලර්යකට වගේ ගිහිල්ලා නැත්නම් බියුටි සලෝන් එකකට වගේ ගිහිල්ලා මේ දේ කරගන්නවා නම්. ඉතින් කෙනෙක්ට ගොඩක් මේකේ පේන් එක දැනෙනවා නම් මේක ඇත්තටම අඩු කරගන්න ටෙක්නික් ඒකත් තියෙනවා. ගොඩක් වෙලාවට ඔයා හොඳ හුස්මක් ගන්න ඕනේ මේ වැක්සින් එක ගන්නකොට. අනිවාර්යෙන් ඊට පස්සේ වැක්ස් ස්ට්‍රිප් එක මෙහෙම ගලවනකොට ඒ හුස්ම අතාරින්නට. අනේ එතකොට තමයි ඔයාට පේන් එක අඩු කරගන්න පුළුවන්. ඉතින් මේ බ්‍රීතින් ටෙක්නික්ස් වලින් ඔයාට පේන් එක යම් තාක් දුරකට අඩු කරගැනීමේ හැකියාව තියෙනවා. ඊට පස්සේ ඔයාට පාවිච්චි කරන්න පුළුවන් තවත් ටෙක්නික් එකක් තමයි මෙන්න මේ එපිලේටර්ස්. සාමාන්‍යයෙන් තමන්ගේ ප්‍රයිවට් ඒරියාස් වල තියෙන අනවශ්‍ය රෝම ඉවත් කරගන්න විශේෂ එපිලේටර්ස් තියෙනවා. හැබැයි ඔයාට මේ එපිලේටර් එක පාවිච්චි කරන්න පුළුවන් ඔයාගේ උඩ කොටසේ සහ බිකිනි ඒරියා එකේ පමණයි. ඔයාගේ අර ලිප්ස් වල ඇතුල් පැතිවල මේ එපිලේටර් එක පාවිච්චි කරන්න බෑ. ඉතින් සාමාන්‍යයෙන් ඔයා ඒ වගේ බිකිනි ලයින් එක විතරක් ක්ලීන් කරගන්න කැමති කෙනෙක් නම් ඔයාට එපිලේටර් එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඊටත් අමතරව සමහර අය පාවිච්චි කරනවා මෙන්න මේ හෙයා රිමූවල් ක්‍රීම්ස්. ඉතින් හෙයා රිමූවල් ක්‍රීම්ස් උනත් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි මේක ගැන විශේෂ දෙයක් කියන්න ඕන. කෙමිකලි අපේ රෝමයන් පිලිස්සීමකට භාජනය වීමක් තමයි මෙතනදී සිද්ධ වෙන්නේ නැත්නම් ඩිසෝල්ව් වීමක් තමයි වෙන්නේ. ඉතින් එතකොට මේක හැමදාම පාවිච්චි කරන්න හොඳ ටෙක්නික් එකක් නෙමෙයි. සාමාන්‍යයෙන් මේකත් ඔයාට බිකිනි ඒරියා එක සහ අර උඩ කොටස පමණක් සුද්ධ කරගන්න නැත්නම් ඉවත් කරගන්න මේ ටෙක්නික් එක පාවිච්චි කරන්න පුළුවන්. ටිකක් හදිසි අවස්ථාවකට වගේ මේ ටෙක්නික් එක පාවිච්චි කරන්නට පුළුවන්. ඉතින් මේ මොන ටෙක්නික් එක ඔයා පාවිච්චි කරත් ඔයාගේ අනවශ්‍ය රෝමයන් ඉවත් කරගන්න ඔයා සාමාන්‍යයෙන් මේ ඕනම ටෙක්නික් එකකට කලින් ඔයාගේ හැම මේකට ප්‍රිපෙයා කිරීමක් කරන්න ඕනේ. එහෙමත් නැත්නම් සූදානම් වීමක් කළ යුතුමයි. ඉතින් ඕනම විදිහේ හෙයාර් රිමූවල් මෙතඩ් එකකට කලින් අනිවාර්යෙන්ම ඔයාගේ ප්‍රයිවට් ඒරියා එක එක්ස්ෆෝලියේට් කරන්න ඕනේ. ඔයාට පුළුවන් මයිල් ස්ක්‍රබ් එකක් අරගෙන ඒ හරිය හොඳින් ස්ක්‍රබ් කරන්න පුළුවන්. මැරුණු සෛල සියල්ල ඉවත් කරගන්නට පුළුවන්.
ඊළඟට වාට පුළුවන් මම මේ දැන් කලින් කිව්ව ඕනම ටෙක්නික් එකක් පාවිච්චි කරලා තමන්ගේ අනවශ්‍ය රෝමයන් ඉවත් කරගන්න. ඉතින් මේ ආකාරයෙන් අනවශ්‍ය රෝම ඉවත් කරගත්තට පස්සේ අනිවාර්යයෙන්ම ඔයාට පුළුවන් හොඳ ටෝන එකක් පාවිච්චි කරන්න ඔයාගේ ප්‍රයිවට් ඒරියාකට. ගොඩාක් හොඳයි ඔයාට රෝස් වෝටර් වගේ දෙයක් ස්ප්‍රේ කරන්න පුළුවන් නම් ඉතාමත්ම හොඳයි. මොකද ගොඩක් ඔයාගේ හැම ස්මූත් කරන්න ඒත් එක්කම අර බර්නින් වගේ ගතියක් තියෙනවා නැත්නම් අර ටිකක් දැවිල්ල ස්වභාවයක් තියෙනවා නම් මෙන්න මේක පවා පාලනය කරන්න මෙන්න මේ රෝස් වෝටර් වලට හැකියාව තියෙනවා. ඒත් එක්කම මේ මොන ටෙක්නික් එක පාවිච්චි කරත් අනිවාර්යයෙන්ම ටෝන කරාට පස්සේ පුළුවන් නම් ඇලෝවේරා ජෙල් වගේ දෙයක් ආලේප කරනවා නම් එහෙම නැත්නම් සීවි ජෙල් වගේ කූලින් ජෙල් එකක් පාවිච්චි කරනවා නම් ඔයාට ගොඩක් වෙලාවල් වලට මේ රේස කට්ස් ඇතිවීමෙන් ඔයාගේ හැම අඳුරු වීම ඒත් එක්කම වැක්ස් කරනකොට ගොඩක් වෙලාවට හොට් වැක්ස් එකක් නම් පාවිච්චි කරන්නේ මෙමගින් ඔයාගේ හැම පිච්චෙන්න පුළුවන්. ඉතින් මේ වගේ ව්‍යාකූල තත්ත්වයන් යම් හේකින් හරි ඇති වෙලා තියෙනවා නම් මේකෙන් හැමට වෙන්න තියෙන ඩැමේජ් එක ගොඩක් දුරට පාලනය කරන්න පුළුවන්. ඔයා මේ හැම ටෙක්නික් එකෙම පස්සෙම ඔයා ඇලෝවේරා ජෙල් පාවිච්චි කරෝති. ඉතින් මෙන්න මේ දේවල් තමයි ඔයා දැනුවත් වෙන්න ඕනේ කොහොමද හරියට මේ දේවල් කරන්නේ කියලා. මීට අමතරව ගොඩක් අයට මේ ඉන්ග්‍රෝන් තත්ත්වයන් ඇති වෙනවා මේ මොන ටෙක්නික් එක පාවිච්චි කරත්. ඉතින් මේ සඳහා ඔයා අනිවාර්යයෙන්ම මේ හැම එක්ස්ෆෝලියේට් කිරීම ඉතාමත්ම වැදගත්. ගොඩක් වෙලාවට පුද්ගලිකව මම එක්ස්ෆෝලියේට් එකක් පාවිච්චි කරනට වඩා මම මගේ බොඩි කෙයාර් රුටින් එකේදීත් මේක ඔයගොල්ලෝම දැනුවත් කරා. මම බොඩි බ්‍රෂ් එකක් පාවිච්චි කරනවා මුළු ශරීරයේම තියෙන මැරුණු සෛල ඉවත් කරගන්න දිනපතා ඇඟ සෝදන්න. ඉතින් එතකොට මේ වගේ බොඩි බ්‍රෂ් එකක් වාට වාගේ ප්‍රයිවට් ඒරියා එකටත් චුට්ටක් ප්‍රෙෂර් එක අඩු කරලා පාවිච්චි කරන්න පුළුවන් නම් දවස ගානේ. එතකොට ඒ හරිය ගොඩක් වෙලාවට මේ මැරුණු සෛල එකතු වෙන්නේ නැහැ. ඒත් එක්කම ගොඩක් අර අඳුරු භාවයක් ඇති වෙන්නේ නැහැ. ගොඩක් හොඳට වාට ඊවන් ස්කින් ටෝන් එකක් පවත්වාගෙන යන්නට පුළුවන්. මීට අමතර වාට පුළුවන් කැමති නම් වාට ෆේස් පැක් එකක් පාවිච්චි කරනවා වගේ වාට පැක් එකක් වුණත් පාවිච්චි කරන්න පුළුවන් උඩු කොටසට අර ඇතුළේ ප්‍රදේශයන් වලට නෙමෙයි උඩු කොටසට ඔයාට පුළුවන් පැක් එකක් වුණත් පාවිච්චි කරන්න. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕනේ කාන්තාවක් වුණාම අනිවාර්යයෙන්ම තමන්ගේ රහස්‍ය ප්‍රදේශය හරියාකාරව පවත්වාගෙන යන්න ඕනේ. මොකද කෙනෙක්ගේ පිරිසුදුභාවය ගොඩක් වෙලාවට මේ තියාගෙන යෑම ඉතාමත්ම වැදගත්. මොකද ගොඩක් වෙලාවට නැත්තම් ඊස්ට් ඉන්ෆෙක්ෂන්ස් නැත්තම් බැක්ටීරියන් ඉන්ෆෙක්ෂන්ස් වගේ දේවල් එන්න පුළුවන් නිසා. රාත්‍රියේ නිින්දට යනකොට ඔයාට පුළුවන් නම් ගොඩක් දුහුල් එහෙම නැත්නම් බුරුල් ඇඳුමක් අඳින්න. ඒක ඉතාමත්ම සුදුසු වෙනවා. ගොඩක් අර ටයිට් ඇඳුම් අඳින්න නැතුව ඉන්න තරමට ගොඩාක් හොඳයි. ඉතින් මම කලින් දවසක වීඩියෝ එකත් ඔයගොල්ලෝ දැනුවත් කරා අනිවාර්යෙන් ප්‍රයිවට් ඒරියාස් වොෂ් කරන්න ඔයගොල්ලෝ ජෙන්ටල් ක්ලෙන්සර් එකක් එහෙම නැත්නම් ඉන්ටර්මිටන්ට් වොෂ් එකක් වගේ පාවිච්චි කරනවා නම් ඉතාමත් හොඳයි. ගොඩක් ඇල්කොහොල් අන්තර්ගත වෙලා තියෙන ගොඩක් හාෂ් කෙමිකල්ස් අන්තර්ගත වෙලා තියෙන කිසිම දෙයක් මේ ප්‍රදේශයන් වලට පාවිච්චි කරන්නට යන්න එපා. මොකද ඉතාමත්ම සියුම් සංවේදී හමක් තමයි ඒ හැරී තියෙන්නේ. ඉතින් විශේෂයෙන්ම ඒ ප්‍රදේශයන් මේ ආකාරයෙන් හොඳින් බලා ගන්න එකෙන් අපිට ගොඩක් අර අඳුරු පැහැවෙන එක ඒ වගේ තත්ත්වයන් ඇති වෙන්නේ නැති වෙන්න වග බලා ගන්නට පුළුවන්. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලෝ දැනුවත් වෙන්න ඇති කොහොමද හරියාකාරව මේ අනවශ්‍ය රෝමයන් ඉවත් කරන්නේ සහ මොන මොන ආකාරයන් වලටද මේවා කරන්න පුළුවන් කියලා දැනුවත් වෙන්න ඇති කියලා. ඉතින් එහෙනම් අලුත් වීඩියෝ එකකින් ඉක්මනටම හම්බ වෙන්න එතකම් පරිස්සමෙන් ඉන්න. හැබැයි තාමත් channel එක subscribe කරලා නැත්නම් දැම්මම channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අලුත් වීඩියෝ එකකින් ඉක්මනටම හම්බෙමු. Bye.